පාසටහන් අපේ YouTube නාලිකාවට එකතු වී සිටින ඔබ සියලු දෙනාම ආයුබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා තාමත් අපේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. Bell icon එකත් සලකුණු කරන්න අමතක කරන්න එපා. එතකොට අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. පාසටහන් අපේ නාලිකාව තුළින් අද අපි උත්තරකරයේ පාසටහන් තබන්නයි මේ ගමන් කරන්නේ. ඒ මුලදේ දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන ඓතිහාසික කුරුන්දි රජමහා විහාරයේ ශ්‍රමදාන කටයුතු සඳහා සහභාගී වීමට. ඒ සඳහා අපත් සමග බොහෝ පිරිසක් සහභාගී වෙනවා. ගමන් ආරම්භ කොට පරිසරය අසිරියද විඳ ගනිමින් පැය කිහිපයකට පසු අපගේ ගමනාන්තය වන වවුනියාව නගරයට සේන්දුණා. ඉන්පසු අපි මුලින්ම කුරුන්දි පුදබිම බලා යාමට මත්තෙන් වවුනියාව උතුරු දිසාවේ පිහිටා තිබෙන සපුමල් ගස් කඩ පබ්බතාරාම පුදබිමටයි මුලින්ම ගමන් කරන්නේ. වවුනියාවේ සිට කිලෝමීටර් 5ක් පමණ ට්‍රැක්ටරයකින් ගමන් කොට අපි සපුමල් ගස් කඩ පබ්බතාරාම පුදබිමට සේන්දුණා. අලි කොටි වලසුන් ගහන ඝන කැලෑවක් තුළ තමයි මේ සපුමල් ගස් කඩ පබ්බතාරාම විහාර පුදබිම පිහිටා තිබෙන්නේ. පසුදා උදෑසනෙන් අවදි වී ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අපි හීල් දානය සකසා උන්වහන්සේට පිළිගැන්වුවා. මේ උතුරු කොරේ බුදුරුමේ රැගෙනීම වෙනුවෙන් තමන්ගේ දායකත්ව ලබාගැනීමේ බොහෝමත්ම කැපවීමෙන් දුෂ්කර කාලයකින් මේ අවස්ථාවේ තමන්ට ලැබුණා අවස්ථාව. වවුනියාව බෝගස මාර්ගයේ කිලෝමීටර් 30ක් පමණ ගෙවාගෙන බෝගස් වැවට පැමිණ වමට ඇති නෙදුක් කෙන කැලෑ මාර්ගය ඔස්සේ කිලෝමීටර් 5ක් පමණ පැමිණ විට මෙම සුන්දර පෞරාණික තපෝවන ආරාම සංස්කෘතියට නිම වූ සපුමල් ගස් කඩ පුදබිම මුණ ගැසෙනවා. සෑ රජුන එකක් පසෙකද පිළිමය
ගෙය එක් පසෙකද සීමා මාලකය ඇතුළු පෞරාණික ගොඩනැගිලි කිහිපයක් තියෙනවා. මෙම ගොඩනැගිලි පිහිටි උස්බිම වටා හරියටම ආරක්ෂිත දියගලක් තියෙනවා. අතීතයේ උතුම් දළදා වහන්සේ වැඩ සිටියායයි සම්මත පුදබිම එයටම සරිලන නිසි ආරක්ෂාවක් තිබූ බවට ඕනෑවටත් වඩා සාක්ෂි මෙහි පවතිනවා. උන්වහන්සේ මෙම සපුමල්ගස්කඩ පුදබිම අලලා සපුමල්ගස්කඩ රාජමහා විහාරය ආරම්භ කොට ඇති බව අප සමග පැවසුවා. වෙහෙස නොබලා බෝගස්සව ගම්වාසීන් ටිකෙන් ටික පුදබිම වටා එක් රැස් වී සිටිනවා. ලංකාවාසී ලෝකවාසී උන්වහන්සේගේ දායක පිරිසට පින් සිද්ධ වෙන්න අපිට අහිමි වෙමින් පැවති අපේ උරුමයන් අපට හිමි වෙමින් පවතින බව ගෞරව පූර්වකව කිය යුතුම කරුණක්. කේ සිට තුන්වෙනි යුගයේ දක්වා ඉදි වූ බව පැවසෙන මෙම මනරම් පුදබිම දශක කිහිපයක්ම LTTE කඳවුරක්ව පැවති බව පැවසෙනවා. පසුගිය කාලයේ මෙම පුදබිම රැක ගැනීම වස් අප්‍රහත ධෛර්යයෙන් මෙහි වැඩම කළ පූජනීය ගලිගමුවේ සන්තබෝධි හිමිපාණන් නොසිටීමට තවමත් මෙය මහවන මැද නිදන් හොරුන් රජකරනා පුදබිමක් බවට පත්වෙනවා. දානය පිරිනැමීමෙන් පසුව අප සැවම කුරුන්දි රජමහා විහාරය බලා පිටත් වුණා. ඒ ශ්‍රමදාන කටයුත්ත වෙන මහාවංශයට අනුව ක්‍රිස්තු වර්ෂ 100-103 කාලයේ බල්ලාට නාග රජු විසින් ඉදි වූයේ සැලකෙන කුරින්දි විහාරය, කුරුන්දාවශෝක විහාරය, කුරුන්දක වේලු විහාරය, කුරුන්දක ශාසක විහාරය යන නම් වලින්ද හඳුන්වනු ලබනවා. කලින් කල අපේ හෙළ රජදරුවන් විසින් මෙම පුදබිමට විවිධ රාජ්‍ය අනුග්‍රහ දක්වපු බවට ඉතිහාසයේ සඳහන් වෙනවා. පළවෙනි අග්බෝ රජු, පළවෙනි විජේබාහු රජු, පළවෙනි අග්‍රබෝධි රජු මෙම කුරුන්දි විහාරයට විශේෂිත සුවිශේෂී වශයෙන් දායකත්වය දැක්වූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. පළවෙනි අග්බෝ රජු කුරුන්දක වාපී නම් වැව සහ පොල් උයනක්ද කරවූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. එමෙන්ම තුන්වන මිහිඳු රජු ක්‍රිස්තු වර්ෂ 801-804 කාලයේදී මෙම ස්ථානයට පැමිණ ජල ආරවුලක් විසඳූ බවත් එම සිද්ධිය සඳහන් සෙල් ලිපියක් මෙම පුදබිම තුළ පවතින බවත් ඉතිහාස කතාවල සඳහන්. පසු කාලයේ මෙම පුදබිම කාලිංග මාගනම් ආක්‍රමණිකයා විසින් විනාශ කර ඔහුගේ බලකොටුවක් පිහිට වූ බවත් දෙවන පරාක්‍රමබාහු රජතුමා විසින් වර්ෂ 1236 සිට 1270 කාලයේදී එම කාලිංග මාගගේ බල කඳවුර විනාශ කළ බවත් ඉතිහාස මූලාශ්‍රවල සඳහන් වෙනවා. මෙම පුදබිමේ ඓතිහාසිකත්වය 1905 ඉංග්‍රීසි ආණ්ඩුකාර කාලයේදීත් ඉතාම මැනවින් හඳුනාගෙන ඔවුන්ගේ පාලන වාර්තාවලටද මෙම පුදබිම පිළිබඳ විස්තර ඇතුළත් කර තියෙනවා.
ඉන් අනතුරු 1933 දී මෙම ඓතිහාසික පුදබිමේ අක්කර 80ක් වෙන්කොට පුරාවිද්‍යා රක්ෂිතයක් බවටද පත්කරලීමට එවකට සුදු ජාතික පාලකයන් කටයුතු කළේ මෙම පුදබිමේ ඇති ඓතිහාසික වටිනාකම හා පුරාවිද්‍යාත්මක වටිනාකම ගැන මැනවින් වටහාගත් නිසා. එමෙන්ම මෙම ඓතිහාසික කුරුන්දි රජමහා විහාරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරන පුදබිමක්. එමෙන්ම සන්තබෝධි හිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් තමයි මෙම විහාරස්ථානයේ සියලු වැඩ කටයුතු කෙරෙන්නේ. උතුරු පළාතේ බෞද්ධ උරුමයේ මුදුන්මල් කඩවන සුවිශාලතම බොදු පුදබිම වන මුලතිව් ඓතිහාසික කුරුන්දි පුදබිමේ විශේෂත්වයන් කිහිපයක් තියෙනවා. ශාසන ඉතිහාසයේ ලියවී ඇති අටුවා අතරින් කුරුන්දි අටුවාව ලියවී තිබුණේ මේ කුරුන්දි විහාර පුදබිමේ. ජනප්‍රවාදනෝ බුදුන් වහන්සේ මෙම ස්ථානයට වැඩි බව සඳහන් වෙනවා. එම උතුරු පළාත තුල මෙතෙක් හඳුනාගෙන ඇති විශාලතම බොදු නටබුන් විසිරී ඇති පුදබිම බවට පත් වෙනවා. අක්කර 400ක් පමණ මෙම විහාරස්ථානයට ආයිතිව පැවති බවට සාක්ෂි තියෙනවා. මෙතෙක් ලක්දිව සොයාගෙන ඇති සුවිශාලතම කබොක්ගලෙන් නිර්මාණය වුණ ආරාම සංකීර්ණයේ නටමුන් තාමත් පවතිනවා. කබොක්ගලෙන් නිර්මිත සුවිශාලතම පද්මාකාර ස්තූපය පීටි පුදබිම බවටත් පත් වෙනවා. එමෙන්ම දසදහස් ගණනින් මහරහතන් වහන්සේලා සංඝ ප්‍රීත්‍රූන් වහන්සේලා වැඩ සිටි බවට ශිලාලේඛනවලින්ම සඳහන් වන පුණ්‍ය භූමියක්. එකමුතුව බොහෝ වෙහෙස මහන්සි වේ. ඒ ශ්‍රමදාන කටයුත්ත අති සාර්ථකව සිදු කළා. සියල්ලෝ සතුටු වුණා මෙම පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් සහභාගී වීමගෙන. බොහෝ සවස් වනතුරුත් කුරුන්දි විහාරයේ ශ්‍රමදාන කටයුතු සිදු කළා. ඉන් පසුව නැවතත් අපි සපුමල්ගස්කඩ පබ්බතාරාම විහාරය බලා ගමන් ඇරඹුවා. හෙට දිනේ පෝදා වැඩසටහන වෙනුවෙන් පබ්බතාරාම විහාරස්ථානය පිරිසිදු කිරීම ඉන් පසු අපගේ කාර්ය වුණේ. Thank you.
පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. අද නිකිණි පුර පසළොස්වක පොහොය දවසේ මේ උතුරුතරයේ ඓතිහාසික පුදබිමට පැමිණි අපේ සදැහැති ජාති මාමක පින්නතුන් පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක බෞද්ධ අපගේ යුතුකම තමයි මෙවැනි පුරා විද්‍යාත්මක අතින් බොහෝ වටිනාකම් තියෙන ඓතිහාසික ස්ථාන රැක ගැනීම. පාසටහන් නාලිකාව තුළින් අපි ඉල්ලීමක් කරනවා සියලුම බෞද්ධයන් පුළුවන් සෑම විටකම මෙම කුරුන්දි විහාරයට පැමිණ සියසින් දැක බලාගෙන අපගේ ස්වාමීන් වහන්සේට පුදබිමෙහි සංවර්ධන කටයුතු වලට උදව් කරන ලෙසත් මෙම පුණ්‍ය භූමිය රැක ගැනීම සඳහා සහයෝගය ලබා දෙන ලෙසත් අපි ඔබ සැමගින් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපි හැමෝම එක යන කොටසක් විදිහට නැත්නම් එක කණ්ඩායමකට එකතුනොත් විතරයි මේක අභියෝගය ජය ගන්න පුළුවන්. මොකද මේක සේවස් දීපේකින් නම් ආපු ප්‍රශ්නයක්. ඉතින් එදා ඉඳන් දුටු ගැමුණු රජුරුවන් කාලේ නම් මේ රටේ කුමල ගැටලුව තිබුණා නේද? නමුත් මේ විදිහට ප්‍රසන්න වුණේ ප්‍රමාණිකූපව අපව ආක්‍රමණය කරන්න පටන් ගත්තේ මේ ප්‍රතිගේශ ලන්දේසි සේසුන් ලන්දේසි කාලේ ඇඳපු කිඹුරුපත් නිසා. ඉතින් මේ අභියෝගය අපි ජය ගන්න නම් සියලු ජාති මාමක ශාසන මාමක සියලු සංවිධාන ඉක්මතු වෙලා මම හිතන අපිට අවුරුදු 4-5ක් ඔක්කොම එක මිටට එකතුනොත් මේක ජයග්‍රහණය කරන්න පුළුවන්. එහෙම අභියෝග සිංහලෝ ජයග්‍රහණය කළා. ඉතින් ඒ නිසා අපි ආශිර්වාද කරන පුණ්‍යම නිරන්තරයෙන් එවන් වූ ශාසනික ජාතික කර්තව්‍යයන් තව දුරටත් කරන්නට ඒ සඳහා දායක වෙලා ඉන්නේ තත්ත්වය කටයුතු කරන ධනයෙන් සමයෙන් සතුටේ කටයුතු වලට නොපිරිහෙලා විශ්වමාසයෙන් කැපවීමෙන් යුක්තමය තුර බැහැර දුවාගෙන ඉතාම දුෂ්කර අවධියක ආදී සියලු දෙනාටත් නන්නාරින් සහයෝගය දක්වන සියලු දෙනාටම චිරජීවන උදා වේවා කියලා අපි සිතාගන්නවා. පොදුවේ අපි හැමෝටම තෙරුවන්ගේ ආශිර්වාදය මහා සෑර ගැන ආශිර්වාදය ලැබේවා.